ගිනිගත් නැවෙන් පාවියන කොටස් එක්ප්‍රස් කරන පිරිස් ඉවත් කිරීම පිණිස දික්කෝවිට සිට හලාවත දක්වා වූ වෙරළ තීරේ නාවික හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. එමෙන්ම වැල්ලවත්ත සහ පානතුර වෙරළ තීරේද නාවික මෙහෙයුමක් ක්‍රියාත්මකයි. මෙම ද්‍රව්‍ය ඇල්ලීමෙන් වළකින ලෙසට තරයේ ඉල්ලා සිටින්නේ ඒවාෙහි රසායනික සංයෝග අඩංගු විය හැකි බැවින්. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හටගත්තේ පසුගිය බ්‍රහස්පතින්දා. නම්ගුරම්ලා තිබුණේ කොළඹ වරායට වයම දෙසින් නාවික සැතපුම් 9.5ක දුරකින්. එතනෝල් නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් රසායනික ද්‍රව්‍ය හා රූපලාවන්‍ය ආලේපන කන්ටේනර් 1486ක් නැවී තිබුණා. අදත් ගින්න නිවන්න බෙල් 212 හෙලිකොප්ටර් වලින් කිලෝ 850ක රසායනික ද්‍රව්‍ය. කාර්ය මණ්ඩලයෙන් මුදාගත් එක් අයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව දහවල් ප්‍රකාශ වුවද දෙවැනි PCR වාර්තාවට අනුව ඔහු ආසාදිතයෙක් නොවන බව තහවුරු වුණා. නැවින් මුදාගත් 23 දෙදෙනෙක් ජෛව බුබුලු ආරක්ෂණ ක්‍රමවේද යටතේ හෝටල්වලට නෙදලන්ත විශේෂඥින්ට කොළඹ කොටුව හෝටල්වල විශේෂ නවාතැන් පහසුකම් ගින්න තව දුරටත් පැතිරෙනවා. පසුපසින් ඔබට පෙනෙනවා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගන්න ඒ දුමාරය. ඉතින් මෙම ස්ථානයේ වෙරළ තීරයේ ආසන්නතම තියෙන මුහුදු රළ ඉතාමත් කළු පාටට තමයි දිස් වෙන්නේ. ඉතාමත් දැඩි රසායනික අපද්‍රව්‍ය තොගයක් මේ අවට ප්‍රදේශයේ තිබෙනවා. ඉතින් මේ වෙලාව සුදුසු වෙලාවක් නෙමෙයි මුහුදු තීරයට පැමිණෙන්නට. නමුත් න්ියුස් වස් අප කණ්ඩායම් වලට සිදු වුණා ලෙස පැමිණෙන්නට, මොකද අපි දැක්කා අත් දහවල් කාලේ ජනතාව විශාල වශයෙන් මේ ප්‍රදේශයේ බඩු භාණ්ඩ එක්රැස් කරන ආකාරය. प्लास्टिक मेरा बैग गल दी चॉकलेट किट कैट स्ट्रॉबेरी दी ना කෙසේ වෙතත් වෙරළ ආරක්ෂණ නිලධාරීන් නාවික හමුදාව ඇතුළු නිලධාරීන් බොහෝමයක් එකතු වෙලා මේ වෙද්දී ජනතාවගේ ආරක්ෂාව සලසන්න කටයුතු යොදමින් තමයි සිටින්නේ. කරුණාකර යන්න. ඔය පොඩි කඩේ නැහැනද? ඉන්දේපා මේ හරි. යන්න වෙලා ඉන්දේපා මේ මොනවා නම් එම ක්‍රියාවන් සිදු කිරීම සම්බන්ධයෙන් උත් නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් උත් එම කොටස් රැගෙන ගිය පුද්ගලයින්ට එරෙහිව මේ වන විට මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. විශේෂ කණ්ඩායම් යොදවා මේ විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය මෙරට සිටින ඉන්දියා ජාතිකයන්ට දැනුම් දුන්නේ ගිනිගත් නැවේ සුන්බුන් ගොඩ ගසන බැවින් කොළඹ සහ මීගමුව වෙරළ තීරයට යාමින් වළකින ලෙසයි.
අපි නොදෙන ප්‍රසංගද ගොඩක් තියෙනවා ඒවා පිච්චිච්ච ඒවා ඒතර පිච්චුනා කියන්නේ මේ රස ප්‍රසංග සංගතිය වෙනස් වෙන නිසා මේ වගේ තත්ත්වයක් නැති වෙන පුළුවන් ඒ මේ සෞඛ්‍ය හේතු ගැන හිතලා තමයි අපි අතර මේ මේ මෙතෙන්ට එන්න එපා කියලා ඉල්ලීමක් කරේ තුලඟත් එක්ක සහ වර්ෂණ පතනත් එක්ක අපිට විශේෂඥන්ගේ සාකච්ඡාවල දැනගන්න ලැබුණේ අම්ලකර වෙසි තත්ත්වයක් නැති වෙන පුළුවන් වායුගෝලයේ කැලමිලි ස්වභාවයක සමගම පමුණු ගම් ප්‍රදේශයේ සහ ඒ අවට ප්‍රදේශ වල මේ වායු මේ විශේෂිත වායු පහත් වීම හරහා ඒ ඒ වායුව අවසන වශයෙන් වෙසි ජල දිවීම හරහා ආම්ලික වෙසි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් ඒ ප්‍රදේශයේ තියෙන බවබෝක වලට යම් කිසි හානියක් වීමේ තත්ත්වයක් බලා ගන්න පුළුවන් ඒ වගේම වෙන පුළුවන් නමුත් අපි හිතනවා මෙම තනු මෙම විසඳුම තනුකරණය වීම හරහා මෙම බල බලපෑම අඩුවේ කියලා නමුත් යම් කිසි බලපෑමක් මෙන්න සතියේ හැකියාවක් තියෙනවා මෙවැනි අනතුරුදායක තත්ත්වයන් වලදී මුහුණ දීම සඳහා අපි ඉතිහාසයේ පුරාවටම කිසියම් ආකාරයක සූදානමක් තිබෙනවාද කියන කාරණාව අපිට බරපතල ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා වැදගත් නාවික ගමන් මාර්ගයක් අප මුහුදු සීමාව තුල තිබියදී එයින් අපි විශාල ආර්ථිකමය ප්‍රතිලාභයන් බලාපොරොත්තු වෙනවා නම් අපි මීට වඩා ඒවාට සූදානම් විය යුතුයි අපි මේ මෑත කාලීනව ඇතිවෙච්ච මේ මුහුදු නැත්නම් නැව් නෞකා අනතුරු දෙක තුලින්ම අපි දැක්කේ නෑ එවැනි ශක්තිවන්තභාවයක් අපි තුල තියෙනවයි කියන එක. එහෙනම් ඒ සියලු පරිසර පද්ධතියට හානියක් සිද්ධ වෙනවා නම් ඒක අපේ මුහුදු තීරයේ සිද්ධ වුණත් ඒ අයත් වන්නේ ඉන්දියාවට නම් ඔවුන් මීට වඩා මැදිහත් වීමක් මේ සඳහා අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. බැරි වෙලාවත් මේ අනතුර අපේ වරාය සීමාව ඇතුලේ සිද්ධ වුණා නම් මීට වඩා විශාල විනාශයක් මේ තුලින් සිද්ධ වෙන්නට තිබ්බා.